අයිබෝවන් යාළුවෝ හැමෝටම අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා අපේ බිස්නස් අයිඩියා YouTube නාලිකාවට. එහෙමනම් ඔයාලට මුලින්ම කියන්න ඕනේ ඔයාලා අපේ බිස්නස් අයිඩියා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification bell එක click කරලා එකතු වෙන්න. ඉතින් යාළුවනේ අපේ නාලිකාව හරහා ඔයාලට අලුත් අලුත් වැන්දකියාව නිෂ්පාදන කරලා කොහොමද ඔයාලා හොඳ ලාභයක් ලබා ගන්න කියලා වීඩියෝ මගින් නිතරම ඔයාලව දැනුවත් කරනවා. ඒක නිසා ඔයාලා අපේ බිස්නස් අයිඩියා YouTube නාලිකාව දැන්ම subscribe කරලා notification bell එක අනිවාර්යයෙන්ම click කරලා තියාගන්න. ඒ මගින් ඔයාලට අපි දාන වීඩියෝ ඒ සැනින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා අපි දාන වීඩියෝ බලලා ඒ මගින් ඔයාලා කුමන හෝ ස්වයං රැකියාවක් කරලා ලාභයක් ලබනවා නම් අපි ඒකයි මේ බිස්නස් අයිඩියා YouTube නාලිකාව හරහා බලාපොරොත්තු වෙන්නේ. අපි ඔයාට ලබා දෙන්නේ හැමෝටම කරන්න පුළුවන් ස්වයං රැකියාව අවස්ථා. එහෙමනම් යාළුවනේ මම අද අරගෙන ආවේ ඔයාලට හොඳ ලාභයක් ගන්න පුළුවන් ස්වයං රැකියා අවස්ථාවක්. ඒක නිසා ඔයාලා මේ වීඩියෝව ස්කිප් නොකර බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලට මේ හරහා හොඳ ලාභයක් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා දන්නව ඇති සමහර පළාත්වල කොට්ටම් බගස්වල හැදෙන ගෙඩි එහෙමම ගස් යට වැටිලා ප්‍රයෝජනයක් ගන්න බැරුව විසි කරලා දානවා. ඉතින් දැන් ඔයාලට එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඔයාලට දැන් කියන්නම් ඒ වාලවි කර ගන්න පුළුවන් විදියක්. ඉතින් යාළුවනේ ඔයාලට සමහර අයට මෙම කොට්ටම්බ ඕන තරමක් තමන්ගේ වගාවෙම හොයා ගන්න පුළුවන්. ඒ අයට පුළුවන් මේ කොට්ටම්බ ගෙඩි එකතු කරලා කිලෝ එකක් වුණත් කමක් නැහැ. ඊට එහා ගිය ඕනම ප්‍රමාණයක් දැන් ඔයාලට අලෙවි කරගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවද මේ කොට්ටම්බ කිලෝ එකක් ඔයාලට රුපියල් 45ක මුදලකට අලෙවි කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා දන්නවා මේ කොට්ටම්බ අපතේ යවන්නේ නැතුව එකතු කරලා මිලකට දෙන්න පුළුවන් කියලා. මේ හරහා ඔයාලට ඕනම ප්‍රමාණයක් අලෙවි කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ තව කෙනෙකුට පුළුවන් කොට්ටම්බ වගාවක් නැත්තම් කොට්ටම්බ තියෙන ප්‍රදේශයට ගිහිල්ලා ඒ ගෙවල් වලින් අඩුවට මිලට ගන්න. කොට්ටම්බ කිලෝවක් ඔයාලට රුපියල් 45කට විකුණ ගන්න පුළුවන් නිසා ඒ ගෙවල් වලින් කිලෝවක් රුපියල් 25කට හෝ 30කට වගේ ගන්න පුළුවන්. මතක තියාගන්න ඒ කොට්ටම්බ සාමාන්‍ය වේලුනේ වෙන්න ඕනේ. මොකද ඒ ගන්න අය මේ කොට්ටම්බ ගෙඩියේ ඇට තමයි ප්‍රයෝජනට ගන්නෙ. ඒ නිසා කොට්ටම්බ ගෙඩිය සත්තු කෑවට කිසිම අවුලක් නැහැ. ඒවත් ඔයාලා මිලට ගන්න. ඔයා දැම්ම පටන් ගන්න මේ කොට්ටම්බ එකතු කරන්න. ඔයාට මේ සඳහා බයික් එකක් තිබුණත් ඇති වැඩේ කරගෙන යන්න. ඉතින් යාළුවනේ ඔයාට එක ගෙදරකින් කිලෝ 10ක් ආවත් ගෙවල් 20කට ගියොත් කිලෝ 200ක් එකතු කරගන්න පුළුවන් ලේසියෙන්ම. එහෙම එකතු කරගත්තොත් ඔයාට රුපියල් 4000ක විතර ලාභයක් දවසට තියෙනවා. ඉතින් මම ඔයාලට මේ කීවේ සාමාන්‍ය විදිහට හිතලා ඔයාලට කොට්ටම්බ තියෙන පළාත් වලින් ඕන තරමක් හොයා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා මේ කොට්ටම්බ කිලෝ 1000ක් හරි කමක් නැහැ එකතු කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වාලෙවි කරගන්න පුළුවන්. ටිකක් හිතලා බලන්න. ඔයාලා කිලෝ 1000ක් එකතු කරගත්තා කියන්නේ එම කිලෝ 1000ෙන් ඔයාලට රුපියල් 20000ක විතර ලාභයක් තියෙනවා. ඒත් එක්කම ඔයාලා මේ එකතු කරගන්න තැන් දිගටම අල්ලගත්තොත් ඒ ගෙවල් වලින් ඔයාලට අනිවාර්යයෙන්ම කොට්ටම්බ මිලට ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලට බය නැතුව මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙමනම් මම මේ සඳහා අදහසක් ඔයාලට කියලා දුන්නේ. ඔයාලත් කරලා බලන්න.
හරි එහෙමනම් යාළුවනේ ඔයාලට මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මම ඔයාලට නම්බරේ ලබා දෙන්නම් ඔයාලට ඕන තරමක් අලෙවි කරගන්න පුළුවන් මේ හරහා ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම නම්බරේ ලබා දෙනවා ඉතින් මම හිතනවා ඔයාලට හරිය අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා එහෙමනම් යාළුවනේ අදට මේ පමණයි මේ වීඩියෝවෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ එහෙමනම් යාළුවනේ තවත් මෙවැනි ඔයාලට හරවත් වීඩියෝකින් නැවත හමු වෙමේ බලාපොරොත්තු වෙන සමු ගන්නවා ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි।